ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයමේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල මම ඉවත් වෙන්නේ නැහැ පුළුවන් නම් මාව අයින් කරන්න කාටවත් බයෙන් යන්නෙත් නැහැ අගමැති අවධාරණය කරයි අගමැති ඉවත් වෙන්නේ නැතිනම් විශ්වාස භංගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය දයාසිරි කියයි ජනතා හඬට වෙට්ටු දමන මැති ඇමතිවරු 8000ට ගත් බීජ ලුණු රුපියල් 25000 පණි යූරියා මිටිය 38000යි ප්‍රථමයෙන් දේශීය පුවා තමන් ඉල්ලා අස්වන්නේ නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා ඊයේ රජයේ මැති ඇමතිවරුන් සහ පළාත් සභා මන්ත්‍රී සංසදයේ අතර පැවති සාකච්ඡාවකට එක් වෙමින් වසංගතය තාමත් ලෝකයේ තුරන් නුණ අපිට කුවිත් වසංගතයෙන් මියාන මිනිස් ජීවිත ගණන අද වෙනකොට බේරා ගන්න හැකියාව තිබිලා තියෙනවා. ඒ අය අද අපිට එරෙහි විරෝධතාවල නිරත වෙනවා. ඒක වෙන්න පුළුවන්. රට තුල ආර්ථික අර්බුදයක් තිබෙන බව රහසක් නෙවෙයි. ඉන්ධන, ගෑස්, විදුලිය, ඖෂධ, අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් පවතින බාධාමින් ඒ වෙනුවෙන් පවතින දිගු පෝලිම් ක්‍රමය. මම දන්නවා ඔබට මිනිසුන්ට උත්තර දෙන්න වෙලා තියෙනවා. ඒක අපි මහාම නතර කරන්න ඕනේ. ඒ අසඳා අවශ්‍ය වැඩපිළිවෙල දැනටමත් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා ක්‍රියාත්මක කරමින් සිටිනවා තව කෙනෙකුගෙන් අතින් මේ වගකීම් ඉටු වෙනතුරු බලා සිටින නැතිව අපි එහෙම කරපු එකේ දිග බලල බෑන් හොඳ නෝ අපිට තේරෙනවා ඒ නිසා ඔබ අපි එක් වෙලා පළමුවෙම මේ රටේ දින මේ පෝලිං යුගය මතන්න කටයුතු කරලා කෙටි කාලයක් තුල කරන්න පුළුවන් වැඩපිළිවෙල අපි දියත් කරන්න ඕනේ කියලායි මම විශ්වාස කරන්නේ කිසිම හිඟකින් තොරව ඉන්ධන දෙන්න පුළුවන් කියන විශ්වාසය අපි ජනතාවට දෙන්න ඕන. විදුලිය කප්පාදුව ගත්තා. මිනිත්තුෙන් මිනිත්තුව හරි විදුලි කප්පාදුව අඩු කරන්න අපිට පහුගිය කාලේ හැකි වුණා. බකින් දැන් ගෑස් ප්‍රශ්නෙත් අපිට සතියක් කීපයක් තුළ විසඳන්න පුළුවන්. මේ ප්‍රශ්න ටිකට පිළිතුරු සොයාගෙන ඇවිත් අපි ඊළඟ භාණ්ඩ මිල පාලනය කරන එහෙම නැත්නම් අඩු කරන සාකච්ඡාව ආරම්භ කරන්න ඕන. අපිට නම් චෝදනා කරන එක අද ඊයේ පටන් ගත්ත එකක් නෙවෙයිනේ එක එක කාලේට එක එක චෝදනා සමහරු කියන්න පටන් ගත්තා මේ දවස්වල ඇමරිකාවේ එංගලන්තේ අප්‍රිකාවේ ඔය හැමතැනම ඉඩම් අක්‍ර ගණන් තියනවා කියලා වතු ආයවන් තියනවා කියලා ගෙවල් හදලා තියනවා කියලා මේ ඉතින් ඒකට ආවට පස්සේ බලේට පසුගිය අවුරුදු පහකට හිටියන්නේ අපි කිව්වා මේවා බල ගෙනල්ලා නඩු දාන මේවා ගන්න තියනවා නම් හැබැයි ඉතින් ඒවා කරන්න නැතු ඉඳලා අපිට බැන බැන ඉන්නවා අපි මේ රටට වැඩ කරා ඒක ඇත්ත ඒක තමයි වරදක් වශයෙන් උන්ට පේන්නේ අපි යුද්ධය නිම කළා හැබැයි අපි යුද්ධය ඉවර කරයි කියලා ඒ මත අපේ දේශපාලනය කරන්න ගියෙත් නැහැ ඒ යුද්ධ වෙලාවේ අපෙන් ගන්න බැරි වුණු වාඩුව අද ගන්නම් කියලා පෙළ ගැසුණු පිරිසක් අද ගෝල් ෆිල්ස් එකට ඇවිල්ලා ඉන්න බව මතක තියාගන්න අපි ප්‍රශ්නයක් විසඳන්න ඕන සාකච්ඡා මාර්ගයෙන් ගෝල් ෆිල්ස් එකට ආපු කණ්ඩායම් වලටත් ඔවුන් නියෝජනය කරන නායකයන්ට අපි එන්න කිව්වා අපි සාකච්ඡා කරමු කිව්වා විරුත ආරාධනාවක් කරා අදත් ඒ ආරාධනා කරනවා ඒ විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ අපි එක ආණ්ඩුවක් හදන්න අමාත්‍ය වගකීම් දරන්න කියලා විරුද්ධ පක්ෂයටත් ඒ මන්ත්‍රීවරුන්ටත් අපි ආරාධනා කළා මේ දිනේෂ් ඔවුන්ට අවශ්‍ය රට හදන එක නම් පිට එක්ක එකතු වෙලා වැඩ කරමු කියලා කිව්වා ඒ අවස්ථාව මගහැරලා මාධ්‍ය ඉදිරියට ඇවිත් අපි රටට ආදරේ කියන අයද ඇත්තටම රටට ආදරේ කියලා අපි දහන්න වෙලා තියෙනවා අපිට විරෝධතා කරුවන් සමග ගැටුමක් නැහැ හැබැයි මේ වෙලාවේ සමහර පිරිසක් ඉන්නවා අපේ රටට උදව් කරන්න එපා කියලා අපි සාකච්ඡා කරන මුල්‍ය ආයතන වලට මිතුරු රටවල් වලට විවිධ බලපෑම් කරනවා අන්තර් මුල්‍ය ආර මුදල ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව වැනි සංවිධාන වගේම මිත්‍ර රටවල් අපිට මේ වෙලාවේ උදව් කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා අපිට උගම මේ ප්‍රශ්න මේ කෙටි කාලයක් තුළ විසඳන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා තමුන්නාන්සේලා ඉතිලිම ක්‍රමට අසු වෙන්න එපා කියලා නෑ මං අසු වෙන්නේ නෑ බය වෙන්න අස් කරන්න පුළුවන් අස් වෙන්නේ කිසි විටක කාටවත් බය දාලා දුවන්නෙත් නැහැ ගෝටා ගෝහෝ මරගලය දැන් තුන්වන සතියටද ආසන්න වෙමින් පවතිනවා පක්ෂ ભેදයක් නැතිව ආරම්භ කළ මෙම අරගලය අද රට පුරාම ව්‍යාප්ත වී අවසන් මේ අරගලය නිසා ඇත්තටම ආණ්ඩුවට අඩියක් නෙවෙයි අඩි දෙකක් පසුපසට යන්න වුණා නමුත් පාර්ලිමේන්තුවේ ඉන්න 225 මේ අරගලය නිවැරදි ලෙස කියවන්නේ නැති බව කිව යුතුයි බොහෝ පක්ෂ හුදෙක් බලය ලබා ගැනීම සඳහා විවිධ ජිල් මාට් දාමින් ඉන්නවා ජනාධිපති සහ අගමැති තව දෙකහමාරක් තුනක් ඉඳලමයි
යන්න බලාපොරොත්තුව. ගාලු මෝදර ඇත්තේ හතු පිපෙන්නාසේ හටගත් අරගලයක් නෙවෙයි. කිසිදු පක්ෂයකට පාටකට ආගමකට විශේෂත්වයක් නැති අලුත් තරුණ පරම්පරාවක් බිහිවෙමින් තිබෙනවා. ඒ තරුණ ජවය අද ඉතා බරපතල ලෙස රටේ දූෂිත පාලනය ගැන ප්‍රශ්න කරන්නට පටන් අරන්. වත්මන් බුද්ධිමත් තරුණ පරම්පරාව ප්‍රශ්න කරමින් ඉන්නේ නීතියට ඉහලින් සිටින දේශපාලනය පිළිබඳවයි. උසාවි ගේන්න බැරි, නඩු අහන්න බැරි වත්මන් දේශපාලන බල අධිකාරිය මේ තරුණ පරම්පරාව ප්‍රශ්න කරමින් ඉන්නවා. ඒ අනුව සැමට ඉහලින් පැවතිය යුත්තේ නීතිය පමණමයි. ඒ නීතිය තුළ ජනාධිපතිට සේම ඕනම ආගමික නායකයෙකු පවා අධිකරණ ක්‍රියාවලිය තුළ ප්‍රශ්න කළ හැකි විය යුතුයි. උත්තරීතර වන්නේ අධිකරණය පමණමයි. හිතූ හිතූ ආකාරයට නීතිපතිට පවා නඩු දාන්න හෝ නඩු ඉල්ලාස් කරගන්න ඉඩ තබන්න හොඳ නැහැ. මේ වත්මන් පරපුරේ මූලික ඉල්ලීමක් ඒක. දෙවනුව මේ මහා දූෂිත වංචා සහගත හොරා කෑම නතර කළ යුතු බව අද තරුණීන්ගේ මතයයි. රටේ ජාතික දේපලද අතයට ගනුදෙනු මගින් විවිධ රටවලට කොටස් කර විකිණීම නතර කළ යුතුයි. ඒකයි ගාලු මෝදරින් අද මෙහෙම ඇහෙන්නේ, හොරාගත් සල්ලි අපට දීලා ඵලයව කියලා. මේ රට මේ අගාධයට ඇද දැම්මේම නීතියට යටත් නැති දේශපාලනඥයින් සහ ඒ නිසාම ඇති වූ හොරකමයි. නීතියට යටත් නැති දේශපාලනඥයින් ඉන්න රටක ඇත්තටම ගත්තොත් හොරකමද නීතිගතයි. මේ රටට අද සිදුවී ඇති ව්‍යසනයට හේතුව එය බව අප පිළිගත යුතුයි. තුන්වෙනි කාරණය මන්ත්‍රී වරප්‍රසාද. කාගේ බෙල්ල කපලා හරි මන්ත්‍රීකම ගන්න හදන්නෙම මේ වරප්‍රසාද වරදාන නිසයි. අවුරුදු පහකින් පසු ජීවිතේ පුරාවටම ලැබෙන විශ්‍රාම වැටුප නිසයි. අවුරුදු 30ක් 35ක් කැඹුරුවට පස්සේ තමයි ගුරුවරයෙකුට විශ්‍රාම වැටුප හම්බ වෙන්නේ. ගුරුවරයෙකුගේ සේවයයි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කාලා බීලා එක වචනයක්වත් කතා කරන්නෙත් නැතිව රටට නිර්මාණශීලී සත පහක දෙයක් දායාද කරන්නෙත් නැති මන්ත්‍රීවරු කී දෙනෙක් ඉන්නවද? ඒ උන්දලට අවුරුදු පහකින් පස්සේ විශ්‍රාම වැටුපක්? මුළු ජීවිත කාලෙටම මොන අපරාධයක්ද? අද මේසා විශාල ආර්ථික අර්බුදයකට රටම ඇද වැටි ඇති මොහොතක බුද්ධිමත් මිනිසුන් ලෙස මන්ත්‍රීවරුන් සියලු දෙනාම එක මගක යා යුතුයි නේද? රටේ ජනතාවගෙන් නැගෙන ප්‍රධානතම ඉල්ලීම ජනපති ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර යා යුතුයි කියලයි. නමුත් පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂ මේ සඳහා අදත් කිසිදු එකඟතාවයකට ඇවිත් නැහැ. ඊයේ ගම්මන්පිල මන්ත්‍රීවරයා කිව් විදිහට 120ක් අද ඉන්නවා කියන කතාවත් අපට නම් සත්‍ය පහකට විශ්වාස නැහැ. අප මුල සිටම ගම්මන්පිල්ල සහ වීරවංශලගේ භූමිකාව කෙරෙහි යථාර්ථවාදී විශ්වාසයක් තබන්නට සූදානම් නැහැ. මන්ද ඔවුන්ගේ අතීතයේ වර්තමානයේ සහ අනාගත අපේක්ෂා තුල දැඩි ලෙසම මේ දෙදෙනා කියන දේවල් මත රඳන්ට බෑ. අන්තර්පාලන ආණ්ඩුවකට කිසිදු නිලයකට සූදානම් නැති බව සජිත් නිතර කියනවා. ආණ්ඩුව හදන්නේ 19-20 සංශෝධනය කරලා 21ක් ගෙනල්ලා ජනතාවට අර ඉස්සර අපි කාපු බුල්ටෝ ටොපියම ආපහු දෙන්න. ඇත්තටම මේ ජනතා අරගලයේ යථාර්ථය පිළිබඳ විපක්ෂයේ පක්ෂවලටද වගේ වගක් නැහැ. කවුරුත් බලන්නේ තව දෙකක් දෙකහමාරක් මේ ප්‍රශ්න තාවකාලිකව යට ගහන ගමන් මොන රෝලක් ගහගෙන හෝ ඔය පාර්ලිමේන්තුවෙන්ම කාලා ඇඳලා ඉන්න. වේල් තුන කෑවත් මද, ගෙවල් වලටත් කෑම ගෙනියන්න පුළුවන්. ප්‍රබලතම ජනතා මතයේ කුමක්ද අගමැති ජනපති ගෙදර යා යුතුයි කියලයි. ඒ සඳහා නිවැරදි තීන්දුවක් ගන්න බැරි 225ම ගෙදර යා යුතුයි කියලයි දැන් ජනතාව කියන්නේ. ඔබ සියලු දෙනාවම අප්‍රිය වෙමින් පවතිනවා. අඩුම ගානේ මේ දැවෙන ජනතා ප්‍රශ්න දෙස බලලා ජනතාව විඳින දහදුක් දිහා බලලා රට බංකොලොත් වී ඇති බව පිළිගෙන රට හතර අතෙන්ම ණය ගන්න බව තේරුම් අරගෙන දැන්වත් ගෙදර යවන්න ඕන දෙන්නව යවලා අනිත් අය නිවැරදි මාර්ගයකට ආ යුතුව තිබෙනවා. නැත්නම් මේ ජනතා අරගලය, මේ සාමකාමී අරගලය පුපුරා යන්නට පුළුවන්. එදාට ඔය කොයි කාට කාටත් අඬන්න වේවි.
සියලු පක්ෂ නියෝජනයෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් හෝ අන්තර්කාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව යෝජනා කරනවා. මේ මොහොතේ රට තුළ පවතින අස්ථාවර භාවය සමනය කර ගැනීම සහ ජනතාවගේ මූලික අවශ්‍යතා අස්ථාවරව ලබා දීම ප්‍රමුඛ කාර්යයක් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. දේශපාලන පක්ෂ සතු අනන්‍යතාවය සහ ප්‍රතිපත්ති සඳහා ඔවුන්ට ඇති අයිතියට ඉහලින්ම ගරු කරන මැතිවරණ කොමිෂන් සභාව මේ අවස්ථාවේ මෙම ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා සම්මුතිකවාදීව රට ගොඩනැගීම වෙනුවෙන් එක්ව කටයුතු කළ යුතු මොහොතක් ලෙස පෙන්වා දෙනවා. මෙහිදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජිතයින්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් හෝ වෙනත් යම් ව්‍යූහයක් මගින් අන්තර්කාලීන නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවයි මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ. එහිදී බෙහෙවින් වැදගත් වන්නේ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීම බවද ඔවුන්ගේ අදහසයි. ඒ සඳහා පහත් සඳහන් කරුණු මූලික කර ගැනීම හා නිශ්චිත කාලරාමු තුළ එම යෝජනා ක්‍රියාත්මක කළ යුතු බවද විශ්වාස කරන බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් පවසා තිබෙනවා. මෙහි කරුණු 8ක් ඇතුළත් මහජන නියෝජිතයාට ලබා දෙනු ලබන අධි වරප්‍රසාද, වාහන බලපත්‍ර වසර 5න් විශ්‍රාම වැටුප් ලබා දීම, විශ්‍රාම යාමෙන් පසු ජනාධිපති ධුරයට හිමිවන අධි වරප්‍රසාද සීමා කිරීම, රාජ්‍ය දේපළ පෞද්ගලික පරිහරණයට ගෙන තිබේ නම් හෝ මහජන නියෝජිතයින් විසින් බලය අවභාවිතා කිරීම හෝ යම් දූෂිත ක්‍රියාවල යෙදී ඇති අවස්ථාවල හෝ මහජනතාවට ඕනෑම අවස්ථාවක පැමිණිලි කිරීමේ අවස්ථාව සලසා දීම හා පැමිණිල්ල පරීක්ෂා කිරීමේ නිර්දේශ ඉදිරිපත් කිරීමට හැකි සුදුසු ස්ථාවර කොමිසමක් පිහිටුවීම, ඒ සඳහා විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයන්ගෙන් සමන්විත කොමිසමක් පිහිටුවීම, වරද අනාවරණය වන්නේ නම් ඔවුන්ට එරෙහිව සුදුසු නීතිමය පියවර ගැනීම හා ඔවුන්ගේ සිවිල් අයිතිය නිශ්චිත කාලයකට අහිමි කිරීම දක්වා කටයුතු කිරීම, අවසන් වශයෙන් මෙම අන්තර්කාලය නිමකර මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කිරීම යන නිර්දේශයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා. අලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍ය ධුරේ නැවත දිවුරුම් දී තිබෙනවා. ඒ මහතා මුදල් අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ලබනවා. කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. අපේ රටේ ලූණු වගාවටත් දැන් වෙන්න ඕන හරය වෙමින් තිබෙනවා. සාමාන්‍යයෙන් මේ වන විට බිම් කොටලා වගාව ආරම්භ කරන කාලේ පසුගිය කන්නේ බීජ ලූණු කිලෝවක් අරගෙන ඇත්තේ රුපියල් 8000කටයි. මේ වන විට බීජ ලූණු කිලෝවක් රුපියල් 25000ත් 30000ත් අතර ගානකට ඉහළ ගිහින්. ලොකුලූණු වගාව මේ කාලෙයි ආරම්භ කරන්නේ. වැඩියෙන්ම ලොකුලූණු වගා කරන්නේ මාතලේ, ගල්ගමුව, තඹුත්තේගම, දඹුල්ල ආදී ප්‍රදේශවලයි. මෙවර ගොවීන් අසරණයි. වගාවට කිසිදු සූදානමක් නැහැ. මේ ප්‍රදේශවල ගොවීන්ගෙන් 90%ක්ම ගොවිතැන අතහැරලා. හේතු රාශියක් තිබෙනවා. පසුගිය කන්නේදී බීජ ලූණු කිලෝවක් රුපියල් 8000කට තමයි ලැබිලා තියෙන්නේ. නමුත් අද වෙන විට එය රුපියල් 25000ත් 30000ත් අතර ගානකට ඉහළ ගිහින්. අද යූරියා මිටියක සාමාන්‍ය මිල රුපියල් 34000ක් පමණ වෙනවා. රුපියල් 1500ට තිබූ වල්නාශක අද වෙන විට රුපියල් 10000 ඉක්මවා ගොස් අවසන්. මීට අමතරව සීසෑමට අවශ්‍ය ඉන්ධන හිඟකම සේම කම්කරු කුලියද ඉහළ ගිහින්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉලක්කය වුණේ 2025 වන විට ලොකුලූණු වලින් රට ස්වයංපෝෂිත කිරීමයි. එහෙත් අනුවන අදූරදර්ශී රජයේ පොහොර ප්‍රතිපත්තිය තම ජීවිත විනාශ කළ බවයි ගොවීන් පවසන්නේ. මේ වෙනකොට බීලූණු ගොවියෝ 90%ක්ම වගා ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා ඉන්නේ. දේශීය බීජ හිඟකමක් තියෙනවා. එතකොට ආනයනික බීජවල නිල ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ දෙක කොහොම හරි ආවරණය කරගන්න පුළුවන් වුණාට මේ වෙනකොට ගොවියන්ට පොහොර ටික නැහැ. අනිවාර්යෙන් දැන් මේ වල කාබනික පොහොර දාලා බීලූණු වගාව කරන්න බෑ. කිසිම දයක් දැන් මේ වල වෙළඳ පොලේ නැහැ. එතකොට නැති නිසා තමයි ගොවියා දැන් වගා බිම ඉවත් වෙලා තියෙන්නේ. යල් කන්නක් කියන්නේ ආයෙත් මාස 6කින් තමයි වගාවක් කරන්න වෙන්නේ. ඊළඟ මාස කන්න ලබන අවුරුද්දේ තමයි අත්සන් ගන්නේ. එතකම් මිනිසුන් මේ කැඳ බොන්න හරි ඉය ගන්න යූරියා මිටියක් එකක් කර එකට හරි හැකි ඉක්මනින්. මොකද දැන් වගාව ආරම්භ කරලා යූරියා ටිකක් යොදන්න ඕන. නැත්තම් ගොයන් නැගිටින්නේ යල් කන්න කොහොමද? පළවෙනියෙම පොහොර නැහැ. දෙවනුවට තෙල් නැහැ. තෙල් පොහොරයි නැහැ කියන්නේ ඉතින් වගාව කරන්න බෑ. ඉතින් මේ දෙක නැතුව කොහොමද ගොවිතැන් කරන්නේ? මේ බීජ කිලෝ එකක් රුපියල් 40000යි. 40000යි 45000යි. තවන් දාලා වැඩක් නැහැ. රුපියල් 45000 දීලා පොහොර නැතුව ලුණු ගහ විතරක් මේ හිටවලා බලාගෙන ඉන්න තමයි වෙන්නේ. ගොවියට මකා පස්ස නැත්තම් මෙච්චර කෑ ගහන්න ඕනේ නැහැ මිනිස්සු. මේ කන්න දින පොල් ගෙඩිය ගහන්න ඕනේ නැහැ. මේ ළමයි කට සම්බෝලයක් හදලා දෙනවා නේ පොල් ගෙඩියම. ඒ කෑ ගහලා පොල් ගහලා ආරාමයක් කරන්නේ ඉතින් මේ අමාරු නිසා. මේ අතර ගිරිතලේ ගොවීන් අද රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ නිවස වටකළා. ඒ අලකන්නේට අවශ්‍ය පොහොර ඉල්ලමි. ඒ
සාධාරණ ඉල්ලීම් ටිකක් අපේ තියෙනවා. ඒ සාධාරණ ඉල්ලීම් ටික සාකච්ඡා කර ගැනීම සඳහා හැමතුමා අනිවාර්යෙන් මෙතෙන්ට සහභාගී කරවලා දෙන්න ඕන. ඒ සහභාගී කර දෙන තාක්කල් අපි මෙතනින් ඉවත් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි අනිවාර්යෙන්ම අඛණ්ඩ උපවාසයක් විදියට කටයුතු කරන්නට මෙතෙන් දිට අපි සූදානම් වෙනවා. මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කෘෂිකර්ම අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ යල කන්නේට අවශ්‍ය පොහොර ලබා දෙන බවයි. මේ අතර එළබෙන යල කන්නේට හුරුළු වැවෙන් අස්වද්දන අක්කර 10400ක් සඳහා ජලය මුදා හැරීම අද සිදු කෙරුණා. ඉන් අනතුරුව ගොවීන් මුහුණ පායතේ ගැටළු වලට විසඳුම් ඉල්ලමින් හුරුළු කතරගම දේවාලයේ දේව කන්නලව්වක්ද පැවැත්ුණා. මේ අතර වලව කලාපයේ යලකන්න වගාබිම් හෙක්ටයාර් 11200ක් සඳහා ජලය නිකුත් කිරීම පසුගියදා සිදු කෙරුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන්නේ නැත්නම් විශ්වාස භංගයට සහාය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව එම පක්ෂ මූලස්ථානයේදී රැස් වී තිබෙනවා. ඒ එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දූරයෙන් ඉල්ලා අස්වන්නේ නැතිනම් රජයට විරුද්ධව ගෙන එන විශ්වාස භංග යෝජනාවට සහාය පළ කිරීමට මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා. අපි යෝජනා කරලා තිබෙන්නේ 20 සංශෝධනය අහෝසි කරලා 19 සංශෝධිත සහිතව දෙන්න කියලා. ඒත් එක්කම අන්තර්වාර පාලන මණ්ඩලයට විශේෂයෙන්ම පත් කරගන්න ඇමතිවරයා පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයකින් පත් කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ අපේ යෝජනා අනුව. අන්තර්වාර පාලනයට අලුත් අගමැතිවරයෙක් කොහොමද යෝජනා කරලා තියෙන්නේ? ඔව්, අපේ යෝජනාවල තියෙන්නේ අන්තර්වාර පාලනයට අලුත් අගමැතිවරයෙක්. කවුද ඒ අගමැති? පාර්ලිමේන්තුවේ පක්ෂ වලින් සාකච්ඡා කරලා ඒ වෙනුවට තෝරගන්න ඕනේ. ඔබතුමාගේ නම යෝජනා වේද කොහොමද? නෑ, මගේ නම මම මගේ බලාපොරොත්තු නැහැ. උත්තරේ පෙන්නන්න පුළුවන් වේද ආණ්ඩුවට විරුද්ධව? ඔව්, දැන් ආණ්ඩුවට බහුතරයක් නැහැ නේ. ආණ්ඩුව කියනවා තියනවා කියලා බෑ. ඔව්, අපි දන්න විදිහට නෑ. අපිට දැන් බහුතරය තියනවා. තියනවා නේ. ගාන කියන්න බැරිද? ආණ්ඩුවට ගිහිල්ලා අමාත්‍ය ධූර ගත්ත ශාන්ත බණ්ඩාර මහත්මයාත් ඒ වගේම සුරෙන් රාගවන් මහත්මයාත් පක්ෂයෙන් නිරපා හැරිය යුතුයි කියලා පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගත්තා. ඒ වගේම ග්‍රාමත්තුමා ඉවත් වෙන්නේ නැත්නම් විශ්වාස භංගයට අපේ සහයෝගය ලබා දිය යුතුයි කියන තීරණයත් මධ්‍යම කාරක සභාව ගත්තා. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. අපි එළවනවා කියලා කිව්වා, මාසයක් දෙනවා කිව්වා, මාසෙ යන්නත් ඉස්සෙල්ලා ඇදගෙන වැටුණා. වැටුණත් තාම දඩබ්බර කමට යන්න කැමති නැති පෙරේත ලෝභීත්ව අද පැහැදිලිව පේන්න තියෙනවා. අයියයි මල්ලී ගහගන්නවා. මේක පවුලේ බූදලයක්සේ මේ රට අයිති කරගන්නට උත්සාහ කරනවා. ඡන්දයක් තිබ්බෝතින් මේ රට ලේවිලක් බවට පත්වේවි. නාම යෝජනා අස්සම් කරලා අපිට ගෙවල් වල ඉන්න හැකි. රැස්වීම කරන්න එළියට යන්න හම්බෙන්නේ නැහැ. කැන්වසින් යන්න අපේ මිනිස්සු යන්න දෙන්නේ නැහැ. මගදී ගහලා පන්නාවි. නිල් කට්ටියටත් කොළ කට්ටියටත් මෙරුන් පාට කට්ටියටත් කාටත් එහෙමයි. දැන් මොකද්ද මහින්ද රාජපක්ෂ කියන්නේ? දැන් මම අගමැතිකමෙන් ඉල්ලාස් වෙන්නේ නැහැ. මාත් එක්ක ඕන කෙනෙක් අන්තර්පාලනයකට එන්න කියලා කියනවා. අද ලෝකේ අපිට ආධාර උපකාර කරන්න ඉන්න රටවල් මේ හොර තක්කඩි ටිකට ඒ සහයෝගය ලබා දෙන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ වහාම රාජපක්ෂ පවුල් පාලනය අවසන් කරන්න ඕනේ. පාර්ලිමේන්තුවෙත් අරලියගහ මන්දිරෙත් ඒ වගේම රටේ තියෙන මුදල් අමාත්‍යංශය ඇතුලේ වගේ තැන් තැන්වල හොල්මන් කරයි ඒගොල්ලෝ මැරුණත්. ඉතින් ඒක දාලා යන්න බෑ. මිනිසුන්ට පේන්න බෞද්ධ නායකයෝ කියලා කිව්වත් අවසානයේ ඔවුන්ට අමාරු වෙන හැම අවස්ථාවකම පිහිට පැතුවේ නොපෙනෙන බලවේගයන්ගේ. ඥානාක්කා කියන කාන්තාවගේ පිටිපස්සෙ ගිහිල්ලා ඇය කියන විදිහට තමයි රට පාලනය කරන්න මුල් තැන දුන්නේ. ඒ අනුව තමයි අද මේ රටට මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ තෙල් මිල පාලනය කරන්නේ, මිල නියම කරන්නේ ඉන්දියාව. දැන් සහල් ටික ලබා ගන්නේ ඉන්දියාවෙන්. ශ්‍රී ලංකාව ක්‍රමානුකූලව ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යයක් බවට පත් වෙමින් පවතින බව ඉතාමත් පැහැදිලියි. මේ වන විට එළියට ඇවිල් දෙන තරුණ තරුණියන් විශාල දවස් 16ක් ഘോഷණය කරන්නේ ඔවුන්ට යන්න කියලා. හැබැයි ගෝඨාභය රාජපක්ෂගේ පුතාගේ ගෙදර ඉස්සරහා පිට කියලා ජනතාව කියනවා තාත්තට එන්න කියන්න කියලා ගමට, තමන්ගේ ගමට. හැබැයි ඒත් මේක අහන්නේ නැහැ. මේ කවුරු හින්දාද? ඥානක්ක කියන හින්දාද දන්නෙත් නැහැ මේවා අහන්නේ නැත්තේ. එක රැයක් ගිහිල්ලා සෑහෙන වෙලාවක් මම ගෝල් පේස් පිට ඒ අරගලයට සහභාගී වෙලා ආවා. කවුරක්වත් මම කියන්න ගියේ නැහැ. මම මන්ත්‍රීවරේ කිව්වනම් සමහරට මට එලියට එන්න හම්බෙන්නේ දන්නේ නැහැ. අපි එතෙන්ද නොගියත් අපි එලියට ලේද හදවතින් අපි ඒ අරගලේ කරන තරුණයෙක් එක්ක ඉන්නවා.
අටනන් දැන් පේන්න තියෙන්නේ ආණ්ඩුවේ ආයුෂ එන්න එන්න කෙටි වීගෙන යනවා. ජනාධිපතිතුමාගේ ආයුෂත්, එතුමාගේ නිලයේ තිබෙන ආයුෂත්, අගමැතිතුමාගේ නිලයේ තියෙන ආයුෂත් එන්න එන්න කෙටි වීගෙන යන තත්ත්වයක් තිබෙනවා. වහාම මේ දූර වලින් අයින් වෙලා තවත් අගාධයට ගෙන යන්න නැතුව මෙතනින් ඉවත් වෙන්න කියන පණිවිඩය තමයි අපිට දෙන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් විපක්ෂයේ නායකත්වයෙන් තමයි ඔය විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි බලාගෙන ඉන්න ඔය විශ්වාසභංග යෝජනාව අපිට ලැබෙන තුරු අපේ අත්සන්නයකට එකතු කරන්න. නමුත් ඒක එන්නේ නැහැ. විලිරුජාව පවතිනවා. දරුවා එළියට එන්නේ නැහැ. ඉතින් එතකොට ඉතින් හිතන්න තියෙන්නේ ඩීල් එකක් තියෙනවායි කියලා තමයි. ඔබේ අම්මා තාත්තාට සලකන්නේ ඔබ. කන්න දෙනවා, බෙහෙත් අරන් දෙනවා, ඔක්කොම කරනවා. ඉතින් සජිත් මහත්ය කරන්න ඕනේ තමන්ගේ අම්මට සලකන්න ඕනේ. විමුක්ති කුමාරතුංග අම්මට සලකන්න ඕනේ. එතකොට චතුරිකා සිරිසේන, දහම් සිරිසේන තාත්තට සලකන්න ඕනේ. නාමල් පුතණ්ඩියා, යෝසිත පුතණ්ඩියා තාත්තට සලකන්න ඕනේ. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? මේ ගමේ කට්ටියත් අර අම්මලා අර තාත්තලා බලා ගන්නවා. අපේ අම්මා තාත්තට ආමතරව. අපේ අම්මා තාත්තත් බලා ගන්න අමාරු එකේ. නාමල්ගේ තාත්තයි සජිත්ගේ අම්මයි බලා ගන්නකොට කොහොමද ඉතින්? ওই ගාන්ටත් ඉන්නේ ඇති මේ ඉතින්. විස්රාම වැටුප් දීලා ජනාධිපතිලා නඩත්තු කොල්ලනේ. සියතු උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමු වෙමු අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.